ආගමික ස්ථාන ලියාපදිංචි කරනවාද කතිකාවක් අවශ්‍යයි ජනපති කියයි උතුරේ ජාතික පාසල් 22 76ක් වන ලකුණු කොස්තාපල් ඝාතනය කළ අය තවමත් නිදැල්ලේ ඉන්දු ලංකා ක්‍රිකට් ගැටුම රටටම පින්වන්න ITN සූදානමින් යුනිස් මග එනවා භයානකයි බ්‍රිතාන්‍යෙන් එරට ජනතාවට අනතුරු ඇඟවීම ඔබපන්නේ විශ්වසනීයම පුවත්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළ සියලු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේම ශ්‍රීපනාදු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය නිදොස්කුට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුත්කල මහා අධිකරණය අද නියෝග කළා පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළව නීතිපතිවරයා විසින් චෝදනා 855 බැගින් ගොනු කර මෙම නඩුව පවරා තිබුණා පාස්කු ඉරු දින දිවයිනේ කිතුණු දේවස්ථාන කිහිපයක් හා හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුලින් සාපරාදී ලෙස රාජකාරි පැහැර හැරීම ඇතුළු චෝදනා කිහිපයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට එරෙහිව ගොනු කර තිබුණා නාමල් බලල්ලේ ආදිත්‍ය පටබැඳිගේ මොහොමඩ් ඉරිෂඩින් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය 18 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් දැනුම් දුන්නේ ඒ පිළිබඳ නියෝගය අද ලබා දෙන බවයි. ඒ අනුව අද උදෑසන 10ට පමණ නඩු විභාගය ආරම්භ කෙරුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විසුරු මඩුල්ල විත්ති වාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස්කුට නිදහස් කිරීමට නියෝග කළා. නියෝගය නිකුත් කරමින් විනිසුරු මොහොමඩ් ඉර්ෂඩින් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව ගොනු කිරීමට පෙර නීතිපතිවරයා ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුව තිබුණු බවයි. විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ තීරණ ගැනීම අතින් විත්තිකරු අසරණ තත්වයක පසු වූ බව සාක්ෂිවලින් පෙනී යන බවයි. සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වගකීම පැහැර හැර එහි වගකීම ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට ක්‍රියා කර ඇති බව පෙනී යන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළා. इन अनतुर्व हिटपु पोलिस्पति पूजित जयसुंदर महताट इरहि नडुवे तींदुव प्रकाशित पात्कल त्रिपुद्गल विनिसुरु मडुले सभापति विनिसुरु नामल बलल्ले महता संदहन कले प्रहार्यक इल्लवन बवट तोरतुरु लबी तिबुनद इम प्रहार्य इल्लवन दिनिय हा स्थानिय पिलिबंद निश्चित तोरतुरु इदिरिपात् किरीमट राज्य बुद्धि सेवे प्रधानिया असमत्व एति बवई विनिसुरु आदित्य पटबेंदिगे महता सिय तीरणे प्रकाशित पात् करमिन संदहन कले साक्षी विश्लेषणे किरीमेदी मरागन मरण बोंब प्रहार एल्ल किरीम सदहा सहरान हशीम एतुलु ओहुगे अनुगामिकेंट वित्तिकार हिटपु पोलिस्पतिवरया विसिन आधार अनुबल दीमक सिदु कर एति बवट प्रबल साक्षी इदिरिपात् किरीमट पेमिनिल्ल अपोहोसत्वी एति बवई नडु विभागेन अनतुरुव हिटपु पोलिस्पतिवरया सह हिटपु आरक्षक लेखांबरया मेलेस पिटव गिया පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ ජනපතිගේ වැඩසටහන යටතේ උතුරු පළාතේ ජාතික පාසල් සංඛ්‍යාව 76 දක්වා ඉහළ යන බව අමාත්‍ය ඩල සලහපිරුම පවසනවා. උතුරු පළාතේ දැනට පවතින්නේ ජාතික පාසල් 22ක් පමණයි. අමාත්‍ය ඩලස් අලහපිරුම මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ යාපනය සයිව ප්‍රකාශ විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්. සයිව ප්‍රකාශ විද්‍යාලයට අත්‍යවශ්‍ය වූ අන්තර්ජාල පහසුකම් සහිත ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීම අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගුරුවරුන් 16 දෙනෙකුගෙන් හා ළමයින් 68 දෙනෙකුගෙන් සමන්විත මෙම විදුහලේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම පරිගණක ලබා දී ඇත්තේ ෆොන්ටෙරා ආයතනයයි. මෙහිදී අදහස් දක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි. ඒ සඳහා ප්‍රතිපාදනද මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා. ඇති අයවැය යෝජනාවේදී ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් පාසල් 10142ක් ලංකාවේ තියෙනවා. මේ 10142ටම බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක ලබා දෙන්නට ආණ්ඩුවක් විදිහට තීරණය කළා තියෙනවා. මෙරට අධ්‍යාපනයේක දැවැන්ත පෙරලියක් බවට පත් වෙයි. අනාගතේ නුදුර අනාගතේ දවසක් ඒවි මේ දූපතුන්ගේ අනාගතය අන්තර්ජාලය මත රැඳෙන ඒ නිසා ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම රාජ්‍ය විදියට අපේ පරම වගකීමක් බව මේ අවස්ථාවේ අපට කියන්නට ඕනේ මේ ආදරණීය පාසල
යාපන අර්ධද්වීපයට පමණක් නෙමෙයි රටටම අනාගත පාර්ලිමේන්තුවට අනාගත ප්‍රාදේශීය සභාවට අනාගත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නායකයන් නායිකාවන් සපයන නායකත්වයේ මධ්‍යස්ථානයක් බවට මේ විදුහල මේ දූපතුන් පත් වේවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දිය සංචාරයේ නිල විකාශන අයිතිය හිමිකර ගැනීමට ස්වාධීන රූපවාහිනිය සමත්ව තිබෙනවා සුපහැදිලි දර්ශන සහිතව මේට සියලු ප්‍රේක්ෂකයන්ට මෙම ජාත්‍යන්තර තරගාවලිය නැරඹිය හැකි පරිදි සියලු පහසුකම් සැලසීමටයි ස්වාධීන රූපවාහිනිය පියවරගෙන ඇත්තේ Tour of India 2022. මේ මාස 24 වෙනිදායින් ආරම්භන ඉන්දිය සංචාරයට 20යි 20 තරඟ තුනක් හා ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත් එම සියලු තරඟ ශ්‍රී ලංකාව තුළ විකාශය කිරීමේ අයිතිය මුළු දිවයිනටම පැහැදිලිව පෙනෙන ස්වාධීන රූපවාහිනිය හිමි කරගෙන තිබෙනවා. ඊට අදාළ කිවිසුම් අත්සන් කිරීම අද ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේදී සිදු වුණේ ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් තරංගාවලියට අදාළ පූර්ව ප්‍රචාරක පටි එලි දැක්වීමද මෙහිදී සිදු වුණා. ඩොමි පිබුම් මාතේක විජයග්‍රාහී ඇරඹුම. ශ්‍රී ලංකාස් ටූර් ඔෆ් ඉන්ඩියා 2022. අපරිසද්දේ පිටිය මැද්දේ ITN ක්‍රිකට් උන් බාදේ. පන්දුවෙන් පන්දුවට උණුසුම් වන වැඩිම ප්‍රේක්ෂක ආවරණයේ සුපහැදිලි සන්නාමය. February 24 වන දා සිට Sri Lanka's Tour of India 2022 live and exclusive on ITN your family channel අපි යන්න හදන්නේ ආයේ number 1 වෙන්න අපිට දිනාගත යුතු සහ දිනා ගන්න තියෙන මොනවද කියලා බැලුවාම ක්‍රිකට් කියන්නේ මහා ප්‍රේක්ෂක උන්මාදයක් තියෙන ක්‍රීඩාවක් ම විහිදිච්ච පරාසයක් අපිට ග්‍රහණය කර ගන්න තියෙනවා සහ දිනා ගන්න මම හිතන හොඳම අවස්ථාව මේක කියලා හිතුවා ගම්මානයේට ක්‍රිකට් තාම වැඩියෙන් යන්නේ නැහැ කියන අතන්දරේ තියෙනවානේ දැන් ඒකට ඔබ සතුව වැඩ පිළිවෙලක් තිබෙන බව කිව්වා බලාපොරොත්තුව ලෝකුසලානයත් මෙවර ස්වාධීන රූපවාහිනිය ආරම්භ කාෂය කරන්න ලෝකුසලානේ පැවැත්වෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාල වෙනවා සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට ලංකාවේ තරුණාංග ක්‍රිකට් සැණකෙදී අපි අවසන් කරන්න උත්සාහ කරනවා හේතුව ගම්මාන 5000ක ක්‍රීඩා කණ්ඩායම් 5000ක් එක්ක විශිෂ්ටතම සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම් තෝරන්නත් වේග පන්දු යවන්නත් ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරන්නත් ඒ වගේම පිටිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරන්නත් වැඩ කටයුතු අපි ආරම්භ කර සාධන රූපවාහිනි මාධ්‍ය ජාලයෙන් එකතු වෙලා තරඟාවලිය සඳහා ආයතනවල අනුග්‍රහකත්ව පිරිනැමීමද මෙහිදී සිදු වුණා මෙම අවස්ථාවට එක් වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකද අදහස් දක්වමින් ක්‍රිකට් කියන්නේ ඇත්තටම මේ සංස්කෘතික ක්‍රීඩාවක් කියලා ඉවරයි ලංකාවේ. ඉතින් ඒකේ උපසංස්කෘතිය තමයි සොෆ්ට් බෝල්. ඉතින් මේ දෙකම ඇත්තටම නව සභාපතිතුමාගේ අලුත් දැක්මත් එක්ක මම හිතන්නේ ලොකු වර්ධනයක් වෙයි ඉදිරියට. ඉතින් ඒ වගේම ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම පේන channel එකකට matches බලන්න අපහු අවස්ථාවක් ලබා කර දුන්නට. මොකද ඇත්තටම ඒ වගේම එක ඉල්ලීමක් තියෙනවා මේ තරගාවලියේ පළමු 20යි 20 තරගය 24 වෙනිදා ලක්නෞහිදී පැවැත්වෙන අතර දෙවන 20යි 20 තරගය 26 වෙනිදා පැවැත්වෙන්නේ ධර්මශාලාහිදී තුන්වන තරගය 27 වෙනිදා ධර්මශාලාහිදීම පැවැත්වෙනවා එම සියලු තරග රාත්‍රී තරග ලෙසයි පැවැත්වෙන්නේ පළමු ටෙස්ට් තරගය මොහාලිහිදී මාර්තු 4 වෙනිදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස බෙන්ගලෝරුහිදී දොළොස් වෙනිදා සිට 16 වෙනිදා දක්වා පැවැත්වෙනවා මෙම තරගාවලිය සඳහා පසුගිය තරගාවලිවලට ශ්‍රී ලංකාව නියෝජනය නොකළ භානුක රාජපක්ෂ හා ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ලහිරු තිරිමාන්නද එක්වීමට නියමිතයි. ඒ අනුව උණුසුම් ක්‍රිකට් තරගාවලියක් සමස්ත ශ්‍රී ලංක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ටම පැහැදිලිව පෙනෙන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව උදා වනවා. නව ආගමික ස්ථාන ලියාපදිංචිය කෙරෙහි තව දුරටත් කතිකාවතක් අවශ්‍ය බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමකින් ඉල්ලා සිටියා. 13 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේදී අද රැස් වූ බෞද්ධ උපදේශක කාරක සභාවේදී මෙම කරුණු අවධාරණය කෙරුණා. නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම ඉරුදින දහම් පාසල් පවත්වාගෙන යාම විහාර දේවාලගම් පනත උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ඉඩම්වල මැනුම් කටයුතු පුරාවිද්‍යා ආඥා පනත සංශෝධන යන කරුණු දීර්ඝ වශයෙන් බෞද්ධ උපදේශක සභාවේදී සාකච්ඡාවට ලක්වුණා.
බෞද්ධ විහාරස්ථාන ලියාපදිංචියේදී අදාළ නිකායේ මහානායක හිමියන්ගේ සහ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී හිමියන්ගේ නිර්දේශය මත ලියාපදිංචියට අවසර දිය යුතු බවයි මෙහිදී මහා සංඝරත්නය පෙන්වා දුන්නේ. ඉදිරි මාස කිහිපය තුළ පුරාවිද්‍යා සංශෝධන ආඥා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අනුර මරතුංග මහතා මෙහිදී සඳහන් කළා. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන 64ක මැනුම් කටයුතු සම්පූර්ණයෙන්ම නිම කර ඇති බවයි මිනුම්පති ආරියරත්න දිසානායක මහතා ප්‍රකාශ කළේ. මේ අතර මානව හිමිකම් කඩකිරීම සිදුවැද්දී විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බහර දුන්නා. එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු AHMD නවාස් විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාට වාර්තාව බහර දුන්නා. එම කොමිසමේ පළමු වාර්තාව 2021 වසරේ ජූලි 21 වනදා ජනාධිපතිතුමාට බහර දීම සිදු වුණේ. දෙවන වාර්තාව පිටු 107කින් සමන්විත අතර යුද්ධයට මුහුණ දුන් සහ ඒ ආශ්‍රිත අධ්‍යක්ෂීම් සහිත යාපනයේ කිරිනොච්චිය දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් पंडित पूज्य मेदव्यानगुड विमलकीर्ति हिमियान विसिन रचित महाचार्य पूज्य इंदुरागारे दम्बरत्न हिमियान नवत मुद्रणे कल सिंहल गोवितन कृतिय अदपस्वरुवे जनाधिपति कार्यालय दी जनाधिपति गोटाबे राजपक्ष मेतेतुमाट पिलिगेन्वुणा 1951 वसरे दी रचित सिंहल गोवितन कृतिय मगिन सरुसार अस्वेन्नक संदहा भावित कल गोवितन क्रम सह उपकरण पिलिबंद विस्तर कोट तिबेनवा වසවිසෙන් තොර සිංහල ගොවිතැන නැවත වතාවක් පණ ගැන්වීම පිණිස මෙම කෘතිය යළි මුද්‍රණය කළ බවත් ඒ රාජ්‍ය නිලධාරීන් අතර බෙදා දෙන ලෙසත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. රාජ්‍ය අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්බුරු දෙදෙනෙකු පත් කෙරුණා. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශහ වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස කේජී විජේසිරි මහතාත් උක් බඩේරුගු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස SB පාණ්ඩිකෝරාල මහතාත් පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතින් නව ලේකම්වරුන් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඩොලරය පිළිබඳව විපක්ෂයට අතීතයේ අමතක වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන පවසනවා. ඒ සම්බන්ධයෙන් අද තවත් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. බලාගෙන සිටිනවා ආණ්ඩුව මේ ඩොලර වලට අද විසඳුමක් ලබා දෙයි, හෙට විසඳුමක් ලබා දෙයි, අනිද්දාට විසඳුමක් ලබා දෙයි කියලා. නමුත් අපිට පේන තෙක්මානෙක නම් විසඳුමක් නැහැ. එහෙම ආර්ථිකවල ඉස්සරහට ගෙනියන්න බෑ. අපේ රටේ තියෙන මේ ඩොලරින් අපි කවුරු ආණ්ඩුවක් ගත්තත් මේ ප්‍රශ්න උත්තරයක් වන්න ඕන. සජිත් ප්‍රේමදාසත් කියලා තියෙනවානේ මේ රට අපායක් වෙලා තියෙන කියලා. ඒ අපායක් කරන්නේ ඒගොල්ලෝ දායක වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම ඇතුළු ඒ නඩයක් අපාය සහායකයෝ හැටියට මේකට වග කියන්න ඕනේ. 2015 අවුරුද්දේ යහපාලනය රජය බාරගනිද්දී තිබ්බ ආර්ථික තත්ත්වය අවම වශයෙන් අපිට 2019 බාර දුන්නා නම් ඊට පස්සේ තිබෙච්ච දරුණුතම COVID-19 මාරාන්තික වසංගතය තුළ මේ වගේ අපහසුතාවයන් වලට රටක් මුහුණ දෙන්නේ නැහැ. හැබැයි අපහසුතාවයන් වලින් මේ රට මුදවා ගන්න අපි ඉතාම කඩිනමින් කටයුතු කරනවා. ඒ සඳහා පියවරයන් රාශියක් අපි අරගෙන තිනෝ. අද අපිට අවුරුදු 74කට පස්සේ මේ පළවෙනි අවස්ථාව මං හිතන්නේ අපි රටේ ජනතාවට කනබන දේවල් තෙල් ටික අපි හිඟා කරනවා ඉන්දියාවේ. පකිස්තානයෙන් තව ටිකක් හාල් ටිකක් ගෙන්න ගන්නවා. අද අපිට අසල්වැසි රටවල වල අතපාණ්ඩ සිද්ධ වෙලා තියෙනවා. ඒතර කෝ අපේ අභිමානේ දේශීයත්වය ගැන කතා කරාට පෞගේ කාලය පුරාට ආපු කිසිම ආණ්ඩුවකට ඒවා මතක් වුණේ නැහැ. ජනාධිපතිතුමා මේ වන විට භාණ්ඩ 433 ඍජුවම මේ රටට ගෙන එක නවත්තලා තිනවා. විපක්ෂය මේ විවේචන කරන අතර කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ අපි ලොකු ඩොලර් සංචිතයක් ගෙනල්ලා තිබ්බා මේ රටේ. ඒ වගේම අපි ලොකු ආර්ථික වර්ධනයක් ගෙනල්ලා තිබ්බා. 130ට තීච්ච ඩොලර් එක 196ට හොඳටම අසනීප කරලා සේලයින් දීලා ICU එකේ දැම්මට පස්සේ රුපියල මොකද ඒ කාලේ ඔය අද විවේචන කරන සජබේ සජිත් මහත්තයත් මේ යාලා කැලේ අලිබල බල හිටියා මිසක් මේ රටේ ආර්ථිකය ගැන බල බල හිටියේ නෑ. ඉතින් දැන් තමයි ඒගොල්ලන්ට ඔක්කොම මතක් කරලා දෙන තංගල්ල විතාරන්දිණිය ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හෝටල් හිමිකරුවෙකු ඇතුළු සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
ඊ රාත්‍රියේ තංගල් පොලිස් වසමේ විතාරන්දිණී ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා. මේ ගොස්සැත්තේ අධිවේගී මාර්ග සංචාරක කොට්ටාෂයට අනුයුක්තව කටයුතු කළ විදානගමගේ චතුරංග දිල්ෂාන් නැමැති 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකුයි. එම නිලධාරියාගේ නිවස ආසන්නයේ තවත් ඉඩමක කිසියම් පුද්ගලයෙකු හෝටලයක් ඉදි කරමින් තිබුණා. අදාළ හෝටල් හිමිකරු නිතර විදේශගතවන පුද්ගලයෙකු වන අතර ඊයේ දිනේ විදේශික සිට පැමිණ හෝටලයේ ඉදිකිරීම් කටයුතු කරන සේවකයන් 15 දෙනෙකුට ආසන්න කණ්ඩායමක් සමග මත්පැන් සාදයක් පවත්වා තිබූ බවයි පොලිසිය පැවසුවේ. හෝටලයේ හිමිකරු පොලිස් නිලධාරියාගේ නිවස අසල පදිංචි කාන්තාවක් සමගද කලක සිට හිතවත්කම් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම කාන්තාවද හෝටල් පරිශ්‍රයේ පැවති සාදයට සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර හෝටල් හිමිකරු සහ අදාළ කාන්තාව මියගේ පොලිස් නිලධාරියා හා ඔහුගේ සහෝදරයා සමග ආරවුලක් ඇති කරගෙන තිබෙනවා. හෝටල් අයිතිකරු ඇතුළු සාදිය සිටි පිරිස පොලිස් නිලධාරියාගේ නිවසට පැමිණ නිලධාරියාට බිරිඳට හා ඔහුගේ සහෝදරයාට අමානුෂික පහර දීමක් සිදු කර තිබෙනවා. පොලිස් නිලධාරියා සහ ඔහුගේ සහෝදරයා හෝටල් පරිශ්‍රයට රැගෙන ගොස් නැවතත් පහර දීමක් සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. තුවාලකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා තංගල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තත්ත්වයේ පසුවන ඔහුගේ සහෝදරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත මාරු කර යවා තිබෙනවා. අපරාධීට සම්බන්ධ හෝටල් හිමිකරු ඇතුළු සැකකරුවන් හා අදාළ කාන්තාව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. පහර දෙන ලද පුද්ගලයන් තංගල්ල පොලිස් ස්ථානය මගින් හඳුනාගෙන තිබෙනවා. ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි පිරිසක් මේ පහර දීමට සම්බන්ධ වී තිබෙන බවට පොලිසියට දැනට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම මේ සිදුවීම සම්බන්ධව ගරු මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට අවශ්‍ය ඉදිරි විමර්ශන කටයුතු තංගල්ල මුල ස්ථානයේ පොලිසිය මගින් සිදු කරමින් පවතිනවා. කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් විශාල පිරිසක් සමාජය තුළ සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර කොරෝනා නියුමෝනියා තත්ත්වයට සමාන වෙනත් රෝග ලක්ෂණ සහිත රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණීම සිටින තත්ත්වයක් තිබෙන බවද සෞඛ්‍ය අංශ අද සඳහන් කළා. අද දිනේදී කොරෝනා ආසාදිතයින් 1282 දෙනෙකු වාර්තා වීමත් සමග මේ රටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 634333ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 21745ක්. අද දිනේ තුලදී කොරෝනා ආසාදිතයින් 310 දෙනෙකු සුවය ලැබුවා. මේ රට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 596639ක්. අද දිනේදී කොරෝනා මරණ 23ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15949ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රෝග ලක්ෂණ පෙන්눔 නොකරන කොරෝනා ආසාදිතයින් විශාල වශයෙන් සමාජය තුළ සිටීමේ තා අවදානම් තත්වයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ තියෙන ස්වභාවය නිසා රෝග ලක්ෂණ රහිත පුද්ගලයෝ අපි අතර ඉන්න පුළුවන්. අපි හැම වෙලේම මේ අපිත් එක්ක ආශ්‍රය කරන ඕනෑම කෙනෙකු ආසාදිතයෙකු වෙන්නට ඉඩ තියෙනවාය කියන එක හිතේ දරාගෙන ආරක්ෂා වීම වැදගත් වෙනවා. යම් පුද්ගලයෙකුට උණක්, හෙම්බිරිස්සාවක්, කැස්සක් හෝ එවැනි රෝග ලක්ෂණයක් තියෙන සෑම අවස්ථාවක විශේෂයෙන් උණ රෝගයෙන් තිනවා නම් ඒක කොවිඩ් වෙන්න පුළුවන්, ඩෙංගු වෙන්න පුළුවන්, පිටරටකින් ගොස් ආපු කෙනෙක් නම් මැලේරියාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට සාමාන්‍ය වෛරස් උණක් වෙන්නත් පුළුවන්. අපි හැබැයි මේක සැකහැර දැන ගැනීම වැදගත් වෙනවා, ඔබගේ ආරක්ෂාව සඳහාත් අන් අයගේ ආරක්ෂාව සඳහාත්. අපි සන්තෝෂයි දැනුම් දෙන්නට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක මට්ටමේ සලකා බැලීමේදී දිස්ත්‍රික්ක හතරක් මේ වන විට ඉලක්කගත කණ්ඩායම් වලින් 50%කට එහා ප්‍රමාණය බූස්ටර් මාත්‍රාව ලබා දීලා තියෙනවා. වැඩිම ප්‍රතිශතයක් ලබා දීලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කය, ඊට පස්සේ මහනුවර, අම්පාර සහ අනුරාධපුරය. මෙම දිස්ත්‍රික්ක හතරේම ඉලක්කගත කණ්ඩායමෙන් 50%කට එහායින් මාතලේ දිස්ත්‍රික්කේ නම් 63%ක්ම පමණ ලබා දීලා තියෙනවා. මේක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. කොරෝනා නියුමෝනියා තත්ත්වයට සමාන වෙනත් රෝග ලක්ෂණ සහිත රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණීම අද වන විට ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කළා.
අතුරු ආබාධ දියවැඩියාව ස්ථූලතාවය සහ වයස්ගත රෝගී කාණ්ඩ වගේම විශේෂයෙන් මේ රෝගත් සමගම එන්නත්කරණය සම්පූර්ණ කරලා නැති පැමිණෙන රෝගීන් තමයි මේ විදියට කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් එක්ක පැමිණෙන්නේ මේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හා සමගාමීව අපිට තවත් රෝගීන් ප්‍රමාණයක් හදිසි ප්‍රතිකාර ඒකක සඳහා පැමිණෙනවා ඔවුන් තමයි මී උණ අනිකුත් බැක්ටීරියාගත නියුමෝනියාව ඩෙංගු උණ වගේ වෙනත් රෝග නමුත් පෙනුමට කොවිඩ් රෝගීන් වගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා සියලුම දෙනාට එකවර ප්‍රතිකාර කිරීමේ හැකියාව ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සහ කොවිඩ් පාලනයේ සාර්ථකත්වය පිළිබඳ සෞඛ්‍ය මාධ්‍ය කෙහෙළි රබු කැල්ල මෙරටේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් දැනුවත් කරා නවසීලන්ත මහකොමසාරිස්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මුණ ගැසුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නවසීලන්තයේ වැඩි පුහුණු අවස්ථාවක් ලබා දී හැකි බව මහකොමසාරිස්වරයා පැවසුවා කොළඹ ආනන්ද විද්‍යාලයේ නවම් පොහොය දින නිමිත්තෙන් විශේෂ ධර්ම දේශනයක් සංවිධානය කළා. මෙම ධර්ම දේශනයේ පැවැතුනේ බසහිර පළාතේ ප්‍රධාන සංගායක කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය පූජ්‍ය වේපතේර හේමාලෝක ස්වාමීන් වහන්සේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ නව විදුහල්පති ලාල් දිසානායක මහතාගේ අදහසකට අනුවයි මෙම ධර්ම දේශනය සංවිධානය කෙරුණේ. සෑම පොහෝ දිනකම ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේ නමකගේ දේශනාවක් සහිතව මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි. ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමය සහ ශිෂ්‍ය විධායක කමිටු එක්ව ක්‍රියාත්මක කරනවා. ආනන්ද විද්‍යාලයේ විබඩවීම මගින් සජීවී ලෙස ධර්මදේශනයේ විකාශය කිරීමටද කටයුතු යොදා තිබුණා. මේ අතර ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා සිහිපත් කරමින් ගුණ සමරු පින්කමක් සංවිධානය කිරීමට කොළඹ නාලන්ද විද්‍යාලයේ කටයුතු කළා. බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමී සේවාවක් ඉටු කළ ඕල්කට්තුමා සිහිපත් කරමින් මෙම ගුණ සමරු පින්කම පැවැත්ුණේ 11 වෙනි වරටයි. මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක්ද පැවැත්ුණා. නාලන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමයයි වැඩසටහන සංවිධානය කළේ. විදුහල්පති තිලක් වත්තුහෙවා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සමාජික සමාජිකාවන් මෙන්ම ශිෂ්‍යයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පන්තියක වැසිකිළියක සංගවා තිබූ රහස් කැමරාව පිළිබඳ විමර්ශන අකණ්ඩව සිදු කෙරෙනවා. දරුවන්ගේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා නොවන ආකාරයෙන් ඉදිකර තිබු මෙම වැසිකිළි පද්ධතිය පිළිබඳ උපකාරක පන්ති හිමිකරුවන්ටද ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි ලෙස අවවාද කොට තිබෙනවා. අධ්‍යාපන තත්ත්වයෙන් ඉහළ ප්‍රතිශතයක දරුවන් සිටින දිස්ත්‍රික්කයක් ලෙසයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය වී තිබෙන්නේ. මේ නිසාම මහා පරිමාණ සහ කුඩා පරිමාණ උපකාරක පන්ති විශාල ප්‍රමාණයක් දිස්ත්‍රික්කය තුල ස්ථාපනය කර තිබෙනවා. ඉන් බොහෝමයක් ගම්පහ නගරයේම පිහිටා තිබෙනවා. ඇතැම් පන්තිවලට සහභාගී වන ළමයින් ප්‍රමාණය 2000ද ඉක්මවා යනවා. මෙම පන්ති සංවිධානය කරන ආයතන හිමිකරුවන් මෙන්ම ගුරුවරුන්ද මෙමගින් විශාල ආදායමක් උපයනවා. මෙවන් තත්ත්වයක් හමුවේ දරුවන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙනුත් සෞඛ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි ගම්පහ මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ පවසන්නේ. පෞද්ගලික පන්ති ආයතන ගණනාවක අඩුපාඩු රැසක් අපි දුටුවා. ඒ ආයතන ප්‍රධානීන්ට සහ ආයතන පරිපාලකවරුන්ට කියන්නේ එම ආයතනවල අඩුපාඩු නිවැරදි කරගන්නා ලෙසත් එම අඩුපාඩු ලෙස මේව පවත්වාගෙන ගියොත් එීම අපිට මින් ඉදිරියට සමහර පන්ති අපිට වැසීමට අවශ්‍ය තත්ත්වයක් ඉස්මතු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වැසිකිළි ආසන්න අපි දැක්කා වැසිකිළියටම යොමු කොට නොතිබුණත් ඒ ආසන්නේ ආයතනනුත් කැමරා සවි කරලා තිබුණා. එම කැමරා ඉවත් කරන්නලා අපි තරේ ආවා දුන්නා. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය මාධ්‍යවේදීන්ට ගම්පහ උපකාරක පන්ති ගුරුවරුන්ගේ සංගමේ සභාපතියයි කියන පුද්ගලයෙකු දිගින් දිගටම බාධා එල්ල කරමින් තර්ක කළා. ආයතන ඉවත් කරන්නේ කතා කරමු
ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.